आयुबोवन काली ने प्रवृत्ति वार्ता करने प्रमुखिया समेत कालीन सत्य हारियों में किए ने सीधे रात्रि प्रवृत्ति विकास शायद में ममतारणी में कलाया टिकामन अवधानीय पुत्र सिरस्ताल वितर व्यापार वशीन विश्वविद्यालय अध्यापन एकरण वटे ममत विरुद्धाई जनपति अवधारणी कराई कोतला वले हकुलगन्ने बहुजन संविधान वलीन राज्येट साथी देखा गुरुवरुन ऑफलाइन गिहिन अदट दवस हतराई अध्यापने प्रश्न गोडाई पासल सिसुन पारट बसी डेल्टा कोविड आसादितीन संख्याव 38 දිනෙකු දක්වා ඉහළට कोविड වැළඳුණු 50ක් මරුට ඉන්දුනීසියාව දැඩි කොවිඩ් අවධානමක සියත ජාත්‍යන්තර වාර්තාකාරිණී කෝසලා ඉන්දුනීසියාවේ සිටගෙන එන වාර්තාව 13 හැවිරිදි දැරියක් අපයෝජනයට 15 හැවිරිදි දැරිය සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගනි නගර සියයක් සංවර්ධනයට අගමැති සූදානමින් ඩොලර් හොයන්න දේශීය සම්පත් විදේශිකින්ට බිලි දෙන බව හඳුන්වන්නේ තිකියා ප්‍රථමයෙන් දේශීය පුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හුදු ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට තමාද විරුද්ධ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. නමුත් උසස් අධ්‍යාපනය ලැබීමට කැමැත්ත හා ආසාව ඇති අයට ඒ සඳහා සාධාරණ අවස්ථාද තිබිය යුතු බවයි ජනාධිපතිවරයාගේ අදහස. ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමීව පුරවර විශ්වවිද්‍යාල නිල වෙබ් අඩවිය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ව්‍යාපාරයක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනවට මමත් විරුද්ධයි. නමුත් රජයේ නොවන ආයතන විශාල සංඛ්‍යාවකට පුළුවන් අද රටේ මේ රටෙත් ඇති වෙලා තියෙනවා එවැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වුණු විශ්වවිද්‍යාල. ඉතින් ඒවා අපි තවත් දියුණු කරන්නට අවශ්‍යයි. කොතලාවල විද්‍යාපීඨය අද ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. කොතලාවල විශ්වවිද්‍යාලය කියන්නේ රජයේ විශ්වවිද්‍යාලය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ 2007 ඒ අර තිබුණු මුල් පනත සංශෝධනය කළ එක විශ්වවිද්‍යාලයක් බවට පත් කළා. දැන් එහි මූලික අරමුණ තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය ඒ අධ්‍යාපනය දැනුම ලබා දෙන්න තමයි එහි මුලින් තිබුණේ. මම ආරක්ෂක ලේකම්වරයා කාලයේදී වෛද්‍ය පීඨය ආරම්භ කළා. ඒ අවස්ථාවේදී විශාල විරෝධයක් ආවා. මම එයාගේ ගෙන්නලා සාකච්ඡාවක් කළා. ඇහුවා ඇයි ඔබතුමන්ලා මේකට විරුද්ධ වෙන්නේ? කවුරුත් දන්නවා කොතලාවල ඒ වෛද්‍ය පීඨය අනිකුත් වෛද්‍ය පීඨවලට හා සමානව හෝ ඊටත් වඩා හොඳින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. මෙහෙම ප්‍රායෝගිකව තියෙන දෙයක් ඒක අර විවහගත කරන්න ගියාමත් ඒකට විරුද්ධව මේවා ගැන කිසිම අවබෝධයක් නැතුව විරෝධය පානවා. කොතලාවල පනත හකුලා ගැනීමට රජයට සති දෙකක් කල් දෙන බව බහුජන සංවිධාන නායකයින් අද අවධාරණය කළා. ඒ කොල්ලපිටියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා. මෙම පනත් කෙටුම්පත මගින් 1978 විශ්වවිද්‍යාල පනත උල්ලංඝනය වන බවත් එමගින් මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලවන බවටත් පවසමින් ගුරු සංගම් ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන බහුජන සංවිධාන රැසක් විරෝධතා දියත් කරමින් සිටිනවා. මේ අතර අද දිනේද බහුජන සංවිධාන රැසක් එකමුතු වෙන් මෙම පනත් කෙටුම්පතට එරෙහිව සියදහස් පළ කළා. මේ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියලා කියන්නේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට ගේන පනතක් නෙමෙයි. අධ්‍යාපන ශාස්ත්‍රයට මිලිටරීකරණය මැදිහත් කරන්න අධ්‍යාපනය විකිණීම සඳහා පෞද්ගලික අධ්‍යාපන කේන්ද්‍රයක් හදන්න විශ්වවිද්‍යාල පනතේ බලය අහෝසි කරන්න පෞද්ගලික අධ්‍යාපනය සඳහා පාසල් පවා ස්ථාපිත කරන්න තමයි මේ පනත ගේන්නේ. වහාම මේ පනත අහෝසි කරගන්න ආණ්ඩුව මැදිහත් තුන් නැත්තම් ඉදිරියේදී දැවැන්ත අරගලයක් අපි කරනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනතට අපි එකලාම විරුද්ධයි. මෙය සිවිල් සමාජයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරමින් ඔවුන් ඔවුන්ගේ මතවාදය ජයග්‍රහණය කරන්න මතවාදයේ පතරවන්න කරන්න කරන උත්සාහ. යහපාලන ආණ්ඩුව බිඳ වැටෙන්න පරාජය වෙන්න බලපාපු මූලික කාරණා අතර අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ගෙනපු සයිටම් සම්බන්ධ සාකච්ඡාව ලොකු හේතුවක් වුණා. මේක තවත් ඇවිලිලා මේ ආණ්ඩුව ඇවිලිලා යනකල් කල් මරන්න එපා. අනත වහා මකුලා ගන්න අසාර්ථක වෙලා තියෙන ආණ්ඩුවට එරෙහිව අතර වටින් ගොඩ නැගෙන ජනතා විරෝධය මර්ධනය කරන්න විවිධාකාර මර්ධන ක්‍රියා
විද්‍යාවලයි අනපනත් ගේනවා. හැබැයි මේ ආණ්ඩුවට මතක් කරනවා හිට්ලර්ට තමන්ගේ සටන අවසන් කරන්න සිද්ධ වුණේ රහස් බංකරයක තමන් විසින්ම සිය දිවින සාගෙන. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හැරී පනතින් ජේ.ආර්. ජයවර්ධනගේ 6න් 5 ආණ්ඩුවේ බලය නිෂේධ වුණේ මේ පනතත් එක්ක. සයිටම් පනත ගෙනාපු වෙලාවේදී අපිට පුළුවන් වුණා පහුගිය ආණ්ඩුවට රිද්දෙන්න පාඩමක් උගන්වලා ඒ පනත පරාජය කරන්න. කොතලාවල වෛද්‍ය පීඨ ඊනියා පනත ආණ්ඩුව ගේන්න උත්සාහ කරනවා නම් ඒකට ජීවිත අවශ්‍ය නම් ඒ ජීවිත දෙන්න අපි සූදානම්. අද උසස් අධ්‍යාපනය තත්පත් වෙලා තියෙන තත්වයට මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වගකී යුතුයි. අපිත් මේක යුගයට ගැළපෙන විදිහට ප්‍රතිසංස්කරණය කරන්න අපිට බැරි වෙලා තිබෙනවා. රෙන් දෙකේ ආණ්ඩුවක් විදිහට උසස් අධ්‍යාපනය සඳහා විසඳුම් සෙවීම විනා ත්‍රිවිධ හමුදාවට ඒක දායක කර ගැනීම නොවේ. මේ පනත ආණ්ඩුවේ කොටස් කාර්යයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි අපේ මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ පනත අනාගත උසස් අධ්‍යාපනයේ යහපත වෙනුවෙන් වෙනස් නොවන්නේ නම් එවැනිම විරුද්ධ වෙන ලෙස මේ අතුරු නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු වහා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන රීට් ආචාර්යවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යසන අධිකරණයේ හමුවේ හබෑස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිචවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත බහර නියෝජ්‍ය පොලිස්පතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකින් පිරිසක්ද සිටිනවා. නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙන යන කිසිදු වැඩපිළිවෙලකට සමග ජනබලවේගයේ සහාය හිමි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දේශපාලන පක්ෂ බලවේගයක් හැටියට අපි මේ රටේ ශිෂ්‍ය පරපුර ඒ වගේම මහාචාර්යවරු ආචාර්යවරු කතිකාචාර්යවරු කියන ඒ ඇකඩමික් පරපුර සහ අනෙකුත් පාර්ශ්ව කර්මුත් එක්ක එකට එකහු වෙලා මේ වැඩේදී අපි ශක්තිමත් වෙන්න මේ අරගලයේ අවසාන අරමුණ මේක සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කිරීම අපි එතන ඉන්නේ. ඒතකොට එතනදී ශිෂ්‍යයන්ගේ රැකවරණයද ආචාර්යවරුන් මහාචාර්යවරුන් කටිකාචාර්යවරුන්ගේ ආරක්ෂාවද ඒ වෙනුවෙන් අපි වෙන්නේ. මොකද මේ වැඩේට අපි නිර්භීතව දකුණු පාය පෙරට කබල වහින්නට ඕන. ඒ වගේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ප්‍රකාශනයේ පත්පුරුණු අරමුණු ක්‍රියාවට නංවන්නට අපිට හැකියාව තියෙනවා. ඔන්ලයින් ගුරු වර්ජනය අද දිනේත් ක්‍රියාත්මකයි. මේ අතර ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් නොමැති සිසුන් වෙනුවෙන් නව මධ්‍යස්ථාන 2000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීර්ස් මහතා පවසනවා. ගුරු වෘත්තිය සමිති නායකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට විරෝධය පළ කරමින් ගුරු සංගම් කිහිපයක් ඇතුළු වෘත්තිය සමිති 14ක් ආරම්භ කළ ඔන්ලයින් ඉගෙන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වීමේ වර්ජනය අද සිවවන දිනටත් ක්‍රියාත්මකයි. මෙම වර්ජනය හේතුවෙන් මේ වන විට ඔන්ලයින් ක්‍රමවේදයෙන් ඉගෙන ගන්නා ළමුන් විශාල ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මේ අතර කඩවත ගණේමුල්ල ප්‍රදේශයේ දෙමව්පියන් සහ ළමුන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. ඔන්ලයින් අපිට දෙන්න ගුරු ගැටළුව ඉතත ඔන්න ජනපතිඳුනි ඒ අහන්න අපි ඉගෙන ගන්න අවදාද මේනකොට ඔන්ලයින් අධ්‍යාපනයේ පාත්තන්නේ ගුරු විත්‍ය ක්‍රියාවක් කරගෙන තිනවා අපි කියන්නේ ආණ්ඩුවේ මැදිහත් වෙලා ඒ ගුරුන්ගෙන් කතා කරලා මේ ළමයින් සාදා හිටු ගන්න කියලා ඇත්තටම ගුරුවරුන්ටත් සාධාරණයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න මොකද කියනවා නම් එයාලට ඇත්තටම පහසුකම් ලැබුන්නේ නැහැ තාම ඇත්තටම සමහර ටීචර්ල අපිත් එක්ක කියලා අඬනවා පුතේ මගේ දරුවටත් ඔන්ලයින් ක්ලාස් එකක් දිනවා ඒ ක්ලාස් එක නොකර තමා මම මේ ඔයාලට උගන්වන්නේ කියලා ඉතින් ඒ වගේ අනුකම්පා සහගත සානුකම්පිතව බැලුවා නම් ගුරුවරුන්ගේ මේ ගැටලු දිහා ඇත්තනම ගුරුවරු මේ වගේ වර්ජනයකට එළඹෙන්නේ නැහැ. මම ගුරුවරුන්ගෙන් ඒ වගේම ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පටන් අරන් පාසල් විවෘත කරන්න තික්මනින් ක්‍රමවත් වැඩපිළිවෙලක් කරන්න කියලා. මේ අන්තර්ජාල පහසුකම හරි හැටි නොමැතිකම හේතුවෙන් සහ ගුරු වර්ජුනේ හේතුවෙන් දුක් විඳින දැරණියගල ප්‍රදේශයේ පාසල් දරුවන් කිහිප දෙනෙක් අපිට පන්ති නැහැ සීතල ඔන්නයි ඇල්ලන්නේ මට ගහ උඩ ඉන්න බයයි ගොඩක් අවදානම් වැඩක් මේ දවස්වල සිග්නල් නැති එකයි ගුරුවරුන්ගේ වර්ජනය නිසායි අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ මේ අතර නිරෝධායනයට රැගෙන ගිය ගුරු වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීය සංගම් සමාජිකයන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා
අපි අහන්න කැමති වීරසේකර මහත්මයාට අර පියුම හංසිමා මාලි මහත්මියට නිරෝධාන යන්න වෙලාවේ ඇඳුම් අවශ්‍ය සීලුම අමපන්න මේකප් සෙට් ඒ වුණු වෙච්ච කැවුත්ත එදා මේ වෘත්ති සමිති නායකයන්ට තිබුණ නැහැ මේ tire පිටිපස්ස තියෙන මහා විශාල කතාවක්. ඉතින් ඒ වගේ කැපවීම කරන ගුරුවරුන්ට කෙහෙලිය උන්නහේ අර කටින් වගේ කතාවක් කියුණා නම් මං යෝජනා කරන එතුමාට රැවුලයි කොණ්ඩේ දෙකම බාණ්ඩ කියලා. නිරෝධායනය රඳවියන් විදියට රඳවාගෙන තියෙන කණ්ඩායමේ PCR පරීක්ෂණ කරලා තියෙනවා පහුගිය 10 වෙනිදා. ඔවුන් ආසාදිතයන් නෙවෙයි කියලා නැවත වාර්තා වෙලා තියෙනවා. එහෙමනම් තව දුරටත් ඔවුන්ව රඳවා තබාගෙන ඉන්නේ ඇයි? අපි අරගල කරේ අපි පාරට බැස්සේ වෙන මොකක්ක සඳහා නෙවෙයි. අයිසක මිනිසුන්ට නොමිලි ඉගෙන ගන්න තියෙන අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය විතරයි. ඒක රැක ගන්න ඕන. ඒ සඳහා තමයි අපි පාරට බැස්සේ. ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන් වෘත්තීය සමිතියක් වුණාම තමන්ගේ අයිතීන් ජයග්‍රහණය කරගන්න තමන්ට අයිතියක් තියෙනවා සහ තමන්ගේ තියෙන හිතේ වේදනාව හෝ අයිතිය ප්‍රකාශ කරන්න උන්ට අයිතියක් තියෙනවා. ඉතින් අයිතිය අපි තහවුරු කරන්න ඕනේ. මම ඉල්ලීමක් කරන්නේ ගුරුවරුන්ගේ තමන්ගේ අරගලේ ජයග්‍රහණය කරමු. ඒ අතර ජාතික අරගලේ පරාජය කරන්න එපා. අධ්‍යාපනය වගේ මේ රටේ ඉතාමත්ම වැදගත් විෂයක් දේශපාලනීකරණය කිරීමේ කාලකන්නිකම අපි භුක්ති විඳින්මින් ඉන්න වකවානුවක තමයි කෙහෙලිය රමුකැල්ල අමාත්‍යවරයා ගුරුවරුන්ට කරන්න තියෙන බරපතලම අපහාසය ගුරුවරුන්ට කාලකන්ණි කියන වචනේ හඳුන්වන්නට කටයුතු කළා. මේ කරන්නේ වැරදි දෙයක්. බොහොම එක මේ කාලකන්ණි වැඩක්. උන් බලන්න මිනිස්සු මරා ගන්න හදන. ගුරුවරු මේ සමස්ත ගුරුවරුනේ මෙන්න මේ කරන්නේ. ගුරුවරු ඔක්කොම අපි දොස් කියන්නේ නැහැ. අවුරුදු පහ පිස්සු කෙලපු රටක් නේ මේක. මිනිස්සු එහෙම වලේ දෙයිද මේ පිස්සු නඩපොලට? පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන්නේ. අද රාජ්‍ය සේවකින්ද කියනවා කාලකන්ණි කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂයේ රුපියල් 10000ක් වැඩි කළා ඒගොල්ලන්ව ආරක්ෂා කරා. රාජ්‍ය සේවක කොමිසම ගේනවා, පොලිස් කොමිසම ගේනවා, මැතිවරණ කොමිසම ගේනවා. මුන්ට කමේ වෘෂර කාලකන්ණි කියලා කියනවා. මේ රටේ දරුවන් අධ්‍යාපනය කරනවා. අද මේ තත්ත්වෙට මේ රටපත් වෙලා තියෙනවා. කලබල වෙච්ච මිනිසුන්ට අද ඔය දිස්ත ධම්ම වේදෙනිය පරිසම් දීලා තියෙනවා. අපි කවුරුත් මේ තැනට එන්න බුදුන් වහන්සේගේ ඉඳන් අනිකුත් ආගමික නායකයන් ඉඳන් මේ ජම් තැනකට එනකොට ගුරුවරයා ප්‍රමුඛ වුණා. ඒ නිසා ගුරු වෘත්තිය තරම් උතුම් වෘත්තියක් නැහැ. ඒ නිසා ඒ වෘත්තියට අපි අදටත් ගරු කරනවා. ඒ නිසා මේ වෙලාවේ අපි ගුරුවරුන්ගෙන් ඉල්ලනවා කාගේ හරි වචනයක් අල්ලගෙන ඒක පස්සේ පිටුපස්සේ පන්නන්නේ නැතුව ඔබේ උතුම් ගුරු වෘත්තියේ ගෞරවය රැකලා මේ වෙලාවේ දරුවන්ට තියෙන එකම සාහනේ තමයි ඔන්ලයින් කමියවත් ලැබෙන එක. හැබැයි දරුවෝ ඒකට දඩමීම කරගන්නේ නැත්නම් ඒ උතුම් බව තවත් අහරු වෙනවා. ඒ වෙනුවෙන් නැවත හිතලා කටයුතු කරන්න කියලා ගුරු දෙමෝපියන්ගෙන් ගුරු පියාණන් වරුන්ගේ අපි තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හැම පැත්තකින්ම ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. දැන් ඒකට විරුද්ධව ජනතාව එළියට බැස්සාම දැන් ජනතාව මර්ධනය කරලා ඒ තමන්ගේ වේදනාව එළියට දාගන්න බැරි මට්ටමකට ආණ්ඩුව පීඩනය කරන්න උත්සාහ කරනවා. මේ ආණ්ඩුවට ආණ්ඩුවට විරුද්ධව තියෙන ජන රැල්ල මඩලන්න ඒක නිසාම තමයි අර අසාධාරණ ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුතු කරන්නේ මොකද්ද? නිරෝධායනීය දඩුවමක් හැටියට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපන ලැබන දරුවන්ව අපකරුව බවට පත් කිරීම ඉතාමත් තරයේ හෙලාදගෙන තුච්ච පහත් ක්‍රියාවක් විදිහට තමයි අපි දකින්නේ. පොලිසිය වැරදි කියලා කාටවත් කියන්න බෑ නෑ. පොලිසිය ක්‍රියා කරපු විදිය ඉතාම පැහැදිලි. අර විදියට සලකලා මදි. ඔය සලකපු විදිය ලිහිල් වැඩි කියලා තමයි මමත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මතක් කරන්නේ. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ 50ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3661 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට ඩෙල්ටා කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 38 දිනක දක්වා ඉහළ යයි. ප්‍රථමයෙන්ම 18 දිනකු හඳුනාගත් අතර අද තවත් 19 දිනකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වුණා. මෙරටින් නව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් 19 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පරීක්ෂණයකදී නවතම කොවිඩ් ප්‍රභේද පරීක්ෂාවට අනුව එම ඩෙල්ටා කොවිඩ් රෝගීන් 19 දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. මේ අතර තවදුරටත් හඳුනාගත් විකෘති ප්‍රභේද කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. අද දින වාර්තාවන පරිදි කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපිට වාර්තා කරලා තියෙන පරිදි ඩෙල්ටා රෝගීන් 19 දෙනෙකු මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. මේ අයගෙට අවශ්‍ය කරන සාම්පල් ලබාගෙන තියෙන්නේ කොළඹ නගර සභාව සීමාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ නොත් කිරිනොච්චි දිස්ත්‍රික්කයේ නොත්
යාපනයේ දිස්ත්‍රික්කයේන මේ අතර කොවිඩ් හමුවේ ඇති වූ සියලු අසීරුකම් පරදා මේ වසර අවසානයේ වන විට රට නැවත ගොඩ ගැනීමට රජය උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. ඒ පෞල් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සේවාවන්හි 866 දිනකට පත්ලිම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් අපි බලන්නේ මේ රට කොහොම හරි දැනුත් මේ ආර්ථික අමාරුකම් ගොඩක් එක්ක යන්නේ. හැබැයි මේක අපිට විශ්වාසයි අපිට කොහොම හරි මේ අවුරුද්ද අගමනකොට මේ තියෙන අමාරුකම් කොවිඩ් ඉඳ වෙච්ච අමාරුකම් ඔක්කොම පරද්දලා අපිට රට නැගිට ගන්න පුළුවන් කිය. කොවිඩ් මර්ධන සයිනෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා. මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ නිවේදනය කර ඇත්තේ චීනෙන් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රධානයක් ලෙස එමෙන්නත් මාත්‍රා ලබා දෙන බවයි. මේ අතර පළත් අතර නතර කර තිබූ දුරකමන් සේවා බස් රථ ඊයේ සිට 10 වනට එක් කෙරුණු අතර එහිදී ඇති වූ ගැටලුකාරී තත්වයක් සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ දිනේදී අන්තර් පළාත් බස් රථ සීමා සහිත ආකාරයේ ධාවනය කරන්න ඉඩ දෙනවා කියලා දිලුම් මම්මලකම අමාත්‍යවරයා මටත් දැනුම් දුන්නා. ඒ වගේම මාධ්‍ය ඔස්සේත් දැනුම් දුන්නා. ඊයේ දිනේදී බස් රථ ගණනාවක් කොළඹින් බැහැර සිට ආවා. නමුත් බස් රථ ධාවනය කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ. මගදී බස් රථ නැමැත්තුවා. මෙහිදී මගී ජනතාව දැඩි ලෙස අසරණ වුණා. අද දිනෙත් ඒ සිද්ධාන්ත සිදුවෙමින් තියෙනවා. උත්සව සමය අවසන් වීමත් සමග ඉන්දුනීසියාව තුල කොවිඩ් ආසාදිතීන් ඉහළ යමින් තිබෙනවා. ඉන්දුනීසියාවේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ මේ විශේෂ වාර්තාව ගෙනින්නේ එහි සිටින අප ජාත්‍යන්තර වාර්තාකාරිණී කෝසලා මාධවී හෙට්ටිආරච්චි. ඔව්, ලෝක ජනගහණයෙන් 4 වන ස්ථානයේ සිටින්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියානුවන්ගේ ප්‍රධාන ආගමික උත්සවය වන රාමසාන් පසුගිය මැයි මාසයේ සමරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම කාල සීමාව තුළ ඉන්දුනීසියානු රජය විසින් යම් මට්ටමකට සංචරණ සීමා පනවා තිබුණා. විශේෂයෙන් නගර අතර සංචරණය තහනම් වුණා. නමුත් උත්සව කාල සීමාවෙන් පසු මෙරටේ කොවිඩ් තත්ත්වය සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විට ඩෙල්ටා වෛරසය සීග්‍රයෙන් පැතිරී යනවා. රජයේ සහ පෞද්ගලික රෝහල්වල ධාරිතාවේ ඉක්මවා ගොස් තිබෙනවා. දැනට දැඩි ඔක්සිජන් හිඟයකටත් මුහුණ දී තිබෙනවා. ඔක්සිජන් ගැලුණයක් අධික මිලකටයි මේ වන විට අලවිවන්නේ. දෛනික මරණ සංඛ්‍යාව 814 අතර වාර්තා වනවා. දැනට අත්‍යවශ්‍ය සේවා පමණක් 50%ක සේවක ධාරිතාවෙන් පවත්වාගෙන යන අතර අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල අත්හිටුවා තිබෙනවා. නැවතත් පළාත් අතර සංචරණයට දැඩි සීමා. අත්‍යවශ්‍යම පළාත් සංචරණයට පමණක් PCR පරීක්ෂණයේ නෙගටිව් වාර්තාව හෝ එන්නතෙහි පළමු මාත්‍රාවවත් ලබා තිබීම අනිවාර්ය වෙනවා. දිගු කලක් එකම තැන පල් වූ නගර සියයකට අලුතින් පණ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරණ්‍ය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැර කිරීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සහ වෙරළ සංරක්ෂණ හා පහත්දිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන පිළිබඳව විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රගති සමාලෝචනය සිදු කළා. නාගරික සංවර්ධන අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන නිවාස 60,000ක ව්‍යාපෘතියේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 32,000ක ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විමසීමක් කළා. අදාළ ව්‍යාපෘතිය 50%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් එම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී පෙන්වා දුන්නා. අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් මහරගම නුගේගොඩ සහ කෝට්ටේ නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර කෝට්ටේ නිවාස ව්‍යාපෘතිය ළඟදීම ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා. මේඩමුතරව ගම්වතුර හා වැසි ජලයෙන් යටවන කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල ජලය ගලා බැසීමට ඇල මාර්ග පිරිසිදු කොට ක්‍රමවත්ව පවත්වා ගැනීමේ වැදගත්කමද මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු හානිය ගැන අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා පරිසරයට හා දියවරණයට සිදු හානිය සඳහා උපරිම වන්දි මුද්‍රාවක් ලබා ගත යුතු බවටද පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේවන විට එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා ගින්නෙන් සිදු හානියට ඇමරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් ඉල්ලා ඇති බවත් එන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් මේවන විට ලැබී ඇති බවත් ප්‍රකාශ කළා. එසේ ලැබී ඇති වන්දියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් දියවරණයට සිදු හානියට වෙන්වන අතර තවත් මිලියනයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත් ඉතිරි මිලියන 0.6 හදිසි ආපදාවක් වෙනුවෙන් වෙන් කරන බවත් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී දැනුම් දී තිබෙනවා.
ආගමික සිද්ධාස්ථානවලට හානි සිදු කළ අයවලුන් නීතිය ඉදිරියට ගෙනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. දීගවාපිය පූජා භූමියේ සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා අද එහි පැමිණියා. එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ලේකම්තුමා අර මන්නාරමේ සිල්වම් වලට පහර දීම සම්බන්ධයෙන් කියලා තියෙන සිද්ධි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තත්ත්වය කොහොමද මේනකොට? අපේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන නීතියෙන් අවසර තියෙන ඒ හැකියාව තියෙන රට. මේ වගේ දේවල් ඈත අතීතයේ වුණේ නැහැ. අපේ පොලිසියට උපදෙස් දීලා තියෙනවා වහාම ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වලා සැකකාරයන් අත්අඩංගුවට ගන්න කියලා. මේ වගේ දේවල් නැවත ඒ ප්‍රදේශයේ නොවෙන්න. මොකද ඒ ප්‍රදේශයේ හැම ආගමකටම අයවලුන් ජීවත් වෙන ප්‍රදේශයක මේ වගේ ප්‍රශ්න ඇති වෙලා ජාතීන් අතර ආගම් අතර ප්‍රශ්න ඇති වෙනවා දකින්න අපිට අවශ්‍ය නැහැ. අපි රටක් විදියට ජාතියක් විදියට එකට ඉන්න ඕන නිසා මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් කරන අයවලුන් නීතිය හැමෝට ගෙනල්ලා දඬුවම් පමුණවලා මේ වගේ සිද්ධීන් නැවත ඇති නොවන විදියට අපි වග බලනවා. දරුවන් අපයෝජනීය විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල බරපතල සමාජ ප්‍රශ්නයක් වර්තාවන සිටිමින් හත් අට ගුණයක් ළමා අපයෝජන වාර්තා වන්නේ නැති බවයි විශේෂඥ මතය. මෙසේ වර්තාවන සිද්ධි එක් මාධ්‍ය මාතෘකාවක් බවට පමණක් පත්වනවා. ඇත්තටම ළමා අපයෝජන පිළිබඳ කතිකාව විවෘත සමාජ මාතෘකාවක් බවට පත්විය යුතුයි. ඒ දැඩි සමාජ මතයක් නිර්මාණය කිරීමට හැකිවන බව සියත අපේ විශ්වාසයයි. අද 13 හැවිරිදි ජරියක් අපයෝජනය කළ සිද්ධියක් නාවල පිටින් වාර්තා වුණා. මේ අතර පසුගියදා අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි දැරිය පුත්කලින් දෙදෙනෙකුව අද අධිකරණයේදී හඳුනා ගත්තා. යම් අවකගෙන් හෝ පියෙකුගෙන් ඇසුවොත් ඔබට ඔබේ දරුවන්ව දැනෙන්නේ කොහොමද කියලා ඔවුන් අනිවාර්යෙන්ම ඊට විවිධ පිළිතුරු ලබා දෙනවා. මට මගේ දරුවන් ඇස් දෙක වගේ, මට මගේ දරුවෝ ලෝකය වගේ අනාදී ලෙසට අපට අසන්නට ලැබේවි. ඒ ආකාරයට දෙමව්පියන් සිය දරුවන් රකිද්දී ගෙවුණු දින කිහිපය තුළදී අපට අසන්නට ලැබුණු ඇතැම් සිදුවීම් ඔස්සේ ඇත්තටම සමහර දෙමව්පියන් එතරම් කුරිරු වූයේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයක්. ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන් අපයෝජනය කිරීම ප්‍රධාන මාතෘකාවක් වුණා. මෙම සිදුවීම සඳහා එම දැරියගේ මවගේ මූලිකත්වයේද ලැබී ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී තහවුරු වුණා. ඇත්තටම සිය ලෙයින් උපන් දරුවාව අපයෝජනය කිරීම සඳහා ආධාර අනුබල ලබා දීමට තරම් එම මව කුරිරු වූයේ ඇයිද යන්නට තවමත් නිසි පිළිතුරක් ලැබී නැහැ. එම සිදුවීමේ උණුසුම පහව යාමට පෙර තවත් එවැනි මහද කම්පා කරන කතාවක් අද වාර්තා වුණා. ඒ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධවයි. ඇත්තටම වේදනා දනවන කරුණ වන්නේ මෙම දැරිය අපයෝජනය කිරීමේ සිදුවීම හා සම්බන්ධව අත්අඩංගුවටගත් පිරිස අතර දැරියගේ පියාද සිටීමයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. මෙහිදී දැරියගේ පියා ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් ඊට අමතරව තවත් කාන්තාවක් අත්අඩංගුවටගෙන ඊයේ දින නාවලපිටිය අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම එම දැරිය අපයෝජනයට ලක් කිරීමට අදාළව තවත් පුද්ගලයින් 6 දෙනෙක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන් සොයා නාවලපිටියේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ අතර දිගින් දිගටම වාර්තා වන ළමා අපයෝජන අවම කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මොදිත විධානපතිරණ මහතාගෙන් සියත ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා ක්වික් රෙස්පොන්ස් ටීම්ස් නැතිනම් ඉක්මන් ක්‍රියාකාරී කණ්ඩායම් විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යමින් සිදු කිරීමට අපි මේ වන විට සාකච්ඡා පවත්වමින්. මේ අතර අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පෞද්ගලික නැව් සමාගමක කපිතාන්වරයෙකු සහ සහකාර කපිතාන්වරයෙකු අද පැවති හඳුනා ගැනීමේ පෙරටුවකදී වින්දිත දැරිය විසින් හඳුනා ගත්තා. එම පෙරටුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ පැවැත්වුණා. එහිදී අතවරයට පත් දැරිය
වැරිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා ඉතාම පහසුවෙන් හඳුනාගත් බව මහේස්ත්‍රාත්වරය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. ඉන් අනතුරුව මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් විය ඇති හේයින් එම සැකකරුවන් දෙදෙනා අපමත උදාහරණ ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව එක් එක් සැකකරුට රුපියල් 25,000 බැගින් වූ මුදල් අපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරය නියෝග කළා. එහෙත් සෑම ඉරුදිනකම පෙරවරුවේ කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට වාර්තා කළ යුතු බවටද ඔවුන්ට නියෝග කළා. වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහර දීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු නගර සභා මන්ත්‍රීවරයාව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය දායක සජෝතික පක්ෂයේ ලෙනාඩ් රෝහණ නම් නාගරික මන්ත්‍රීවරයෙකු වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරිය මුණගැසීමට පැමිණි අවස්ථාවේදී ලේකම්වරිය Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වී සිටීම හේතුවෙන් එෙහිදී ඇති වූ ප්‍රමාදය නිසා මන්ත්‍රීවරයා කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඒ ලෙස මන්ත්‍රීවරයා කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දක්වන CCTV පෙලක් අද මාධ්‍ය වෙත මෙලෙස නිකුත් කර තිබුණා. මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු නාගරික මන්ත්‍රීවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකාර මන්ත්‍රීවරයා අද අධිකරණයටද ඉදිරිපත් කර තිබෙනවා. මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල තවත් බාල්දු වීමට ඉඩ ඇතයි අප කළ සුවබැලීමකදී හෙළිදරව් වුණා. මේ වන විටත් අප රට බරපතල ඩොලර් හිඟියකට මුහුණ දී සිටිනවා. සමහර කළු කඩවල ඩොලර් මිල රුපියල් 225ක් පමණ වෙනවා. බොහෝ මුදල් හුවමාරු මධ්‍යස්ථානවලින් හෙළිවන්නේ ඩොලර් නැති බවයි. ඩොලර් සොයා රජයේ අපේ සම්පත් විදේශිකයන්ට විකුණන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා අද ප්‍රකාශ කළා. විදේශ ගණදුනුවලදී ඇමරිකාන් ඩොලරය ප්‍රධාන මුදල් ඒකකයේ විදිහට භාවිතා කරනවා. මේ නිසාම විදේශ ගණදුනුවල නිරත රටවල් ඇමරිකානු ඩොලර් සංචිත පවත්වාගෙන යනු ලබනවා. මේ මොහොත වන විට අපේ රට මුහුණ දී සිටින කොවිඩ් වසංගත අර්බුදය, විදේශගත ශ්‍රමිකයන් යලි මෙරටට පැමිණීම, විදේශ ආයෝජන අඩුවීම, ආයෝජකින් විදේශ මුදල් වෙනුවට දේශීය ණය ලබාගෙන ආයෝජනය කිරීම, සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම වැනි හේතු නිසා අපේ රට මේ වන විට දරුණු විදේශීය මුදල් සංචිත හිඟයකට මුහුණ දීලා ඉන්නවා. මේ හේතුවෙන් දැනට වසර දෙකකට පෙර රුපියල් 160ක් ව පැවති ඇමරිකානු ඩොලරය මිලදී ගැනීම වෙනුවෙන් අද වන විට අපිට රුපියල් 202කට වැඩි මුදලක් ගෙවන්නට සිද්ධ වෙලා. මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 225 ඉක්මෝ යනු ඇති බවටද ආර්ථික විශ්ලේෂකින් පුරෝකථනය කරනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජයේ විසින් විදේශ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම, විදේශගත වන අය වෙත නිකුත් කරන ඩොලර් ප්‍රමාණය සීමා කිරීම, ආනයන සීමා කිරීම වගේම සුඛෝපභෝගී භාණ්ඩ ආනයන තහනම් කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වී තිබෙනවා. මේ වෙනකන් සත පහක්වත් ණය නොගෙව ඉඳලා නැහැ. ඒ නිසා අපි එක්තරා විදිහකට රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන තියෙනවා. මේ වෙනකන් සීරටදේ සිරිසබදේ කියාගෙන ඉන්නවා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. යකා කියන තරම් කලු නැහැ කියන එකයි මගේ අදහස. ඒ නිසා කියන තරම් ආර්ථික විද්‍යානුකූලව බැලුවොත් මහලොකු ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ නැහැ කියන එකයි මම කල්පනා කරන්නේ. කොළඹ නගරයේ වැඩි වශයෙන්ම විදේශීය මුදල් හුවමාරු කිරීම මිලදී ගැනීම සිදුවන්නේ කොටුව ප්‍රදේශයේ. ඒ නිසා අපි මේ විදේශ මුදල් වෙළඳ පොළ තුල රැඳී සිටින වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවගෙන් විදේශ මුදල් සම්බන්ධ ගනුදෙනුවලදී ඇතිවී තිබෙන තත්ත්වයන් කුමක්ද යන්න පිළිබඳව විමසා බැලුවා. කාස්තමස්ලා ගොඩක් එන්නේ සාමාන්‍ය දවසට 3ක් ඒ වගේ තමයි වෙනදාට 100ක් එනවා නම් අද කස්ටම් වල 3 දෙනෙක් තමයි ඉන්නේ. ඉස්සර අපිට කෝටි 40 නෙමෙයි කෝටි 100ක් දාන්න පුළුවන් මේ වගේ වර්ග අඩි 500ක තැනක. අද කෝ ටුවරිස්ට්ලා කෝ අපේ ලංකා මිනිස්සු. ඉස්සර නම් ආව දවසකට 150 කියලා එහෙම එනවා. මේ දවස නම් එක්කෙනෙක් දෙන්නෙක්වත් නැති තරම්. කෙරවල පිටියේ යුගදනවි බලාගාරය අද ඇමරිකානු සමාගමකට දෙන්න ආණ්ඩුව කඩවුතු කරන්නේ භාණ්ඩාගාරයට තියෙන කොටස් අයිතියෙන් 40% ඔවුන්ට ලබා දෙයි. ඒ වෙනුවෙන් ඉදිකරන්න තියෙන LNG පද්ධතියේ නල පද්ධතිය, ගබඩා පද්ධතිය මේ සියල්ල ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගිවිසුම් අත්සන් කරලා ඒ ඇමරිකානු සමාගමනෝ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. රාජපක්ෂ ව්‍යාපාර සමාගමේ පෞද්ගලික දේපල හැටියට සලකලා අපේ රටේ සම්පත් විකුණන එකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ විදේශ විනිමය අර්බුදයට උත්තර හැටියට. ආණ්ඩුව රටට පැහැදිලි ප්‍රකාශයක් මේ වෙලාවේදී කරන්න ඕන මේ විදේශ විනිමය අර්බුදයේදී ආණ්ඩුවේ ස්ථාවරය මොකක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක් ජනතාවට ඒ දැනගැනීමේ අයිතියක් තියෙනවා මොකද හේතුව අපේ රටේ ජනතාව තමයි අවසානයේදී මේ හැම ඩොලරයක් වෙනුවෙන්ම වන්දි ගෙවන්නේ
එම පොහොසත් සමගින් සියලු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.